පර්යේෂණාගාරයේදී අපි නිතර භාවිතා කරන දෙයක් තමයි කොපර් සල්ෆේට්. පල්මර්නිකම් විදියට අපි හඳුන්වන කොපර් සල්ෆේට් අපි දකින්නේ නිල් පාටට. ඒත් නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. අපි බලමු පර්යේෂණාගාරයේදී නිර්ජලීය කොපර් සල්ෆේට් හදාගන්නේ කොහොමද කියලා. නිල් පැහැති කොපර් සල්ෆේට් ඔරලෝසු තැටියකට දාලා තාපක වඳුනක් මත තියලා රත් කරනකොට සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් හැදෙනවා. අපි මේ හදාගෙන තියෙන්නේ සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට්. ඔයාලට මේ පේන්න තියෙන්නේ තඹ පැහැති කොපර් සුරුණ්ඩු. මේ කොපර් සුරුණ්ඩු වලට සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය එක් කරාම නිල් පැහැති ජලීය කොපර් දෙක දෙන ද්‍රවණය හැදෙනවා. ඒ වගේම මේ ප්‍රතික්‍රියාවේදී දුඹුරු පැහැති NO2 වායුව එහෙම නැත්නම් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පිටවෙනවා. මේ ප්‍රතික්‍රියාවේදී කොපර් දෙක දෙන බවට ඔක්සිකරණය වෙනවා. ඒ අතරෙම සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය NO2 බවට ඔක්සිහරණය වෙනවා. එතකොට තමයි දුඹුරු පාට NO2 වායුව පිටවෙන්නේ. අපි දැන් බලමු කොපර් දෙක දෙන ජලීය ද්‍රාවණයකට ඇමෝනියා එක් කරපුවාම මොකද වෙන්නේ කියලා. මේ බීකරේ තියෙන්නේ කොපර් දෙක දෙන ජලීය ද්‍රාවණයක්. මේ පරේෂණ නලයේ තියෙන්නේ ඇමෝනියා ජලීය ද්‍රාවණයක්. ඒ කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි ක්‍රමයෙන් ඇමෝනියා කොපර් දෙක දෙන ජලීය ද්‍රාවණයට එකතු කරනකොට කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය ඇති වෙනවා. මේ ලානිල් පාට අවක්ෂේප වෙලා තියෙන්නේ කොපර් හයිඩ්‍රොක්සයිඩ්. අපි ක්‍රමයෙන් ඇමෝනියා එකතු කරගෙන යනකොට තද නිල් පැහැති ද්‍රාවණයක් ඇති වෙනවා. ඔයාලට පේනවා කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ මත තද නිල් පැහැති ද්‍රාවණයක් තියෙනවා. මේ තද නිල් පාට ඕගොල්ලන්ට පේන්නේ කොපර් වල ඇමීන් සංකීර්ණය. ඒ කියන්නේ ටෙට්‍රා ඇමීන් කොපර් 2 නමින් හැඳින්වෙන සංගත සංකීර්ණය. ඔයාලට මේ පේන්නේ අපි කරපු පරීක්ෂණේ සමීප දසුන්. මේ අවක්ෂේප වෙන්නේ කොපර් හයිඩ්‍රොක්සයිඩ්. ලානිල් පාට කොපර් හයිඩ්‍රොක්සයිඩ්. ඊට උඩින් තියෙන්නේ කොපර් වල ඇමීන් සංකීර්ණය. තද නිල් පැහැති ඇමීන් සංකීර්ණය. මේ බීකරය ඇතුලේ තියෙන්නේ කොපර් දෙක දෙන ජලී ද්‍රාවණයක්. මේ ද්‍රාවණයට බිඳු වශයෙන් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනකොට නිල් පැහැති කොපර් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. ඔයාලට මේ පේන්න තියෙන්නේ අවක්ෂේප වුණු කොපර් හයිඩ්‍රොක්සයිඩ්. අපි දැන් බලමු මේ කොපර් හයිඩ්‍රොක්සයිඩ් රත් කරපුවාම මොකද වෙන්නේ කියලා. අවක්ෂේප වුණු කොපර් හයිඩ්‍රොක්සයිඩ් කැකෑරුම් නලයකට දාලා බන්සන් දැල්ලකට අල්ලපුවාම කළු පාට අවක්ෂේපයක් හැදෙනවා. මේ හැදෙන්නේ කොපර් ඔක්සයිඩ් කළු පාට අවක්ෂේපය. අපි බලමු කොපර් දෙක දෙන ජලීය ද්‍රාවණයකට සාන්ද්‍ර HCl අම්ලය එක් කරපුවාම මොකද වෙන්නේ කියලා. නිල් පැහැති කොපර් දෙක දෙන ජලීය ද්‍රාවණයකට සාන්ද්‍ර HCl අම්ලය එක් කරනකොට ද්‍රාවණය පළමුව කොළ පැහැති වෙලා ඊට පස්සේ කහ පැහැති වෙනවා. මේකෙදි ද්‍රාවණය කහපාටට හැරෙන්නේ ටෙට්‍රක්ලෝරෝ කියුප්‍රේට් 2 නමින් හැඳින්වෙන සංගීත සංකීර්ණය හැදෙන නිසා. මේක ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. ඒ නිසා අතරමැදි අවස්ථාවේදී නිල් පැහැය සහ කහ පැහැය එකතු වෙලා කොළ පැහැති සංකීර්ණයක් හැදෙනවා. මේ ද්‍රාවණයේ ක්ලෝරීන් සාන්ද්‍රණය වැඩි වෙන්න ප්‍රතික්‍රියාව දකුණට නැඹුරු වෙනවා. එතකොට ද්‍රාවණයේ කහපය වැඩි වෙනවා. මේ ද්‍රාවණයට ක්‍රමෙන් ජලය එකතු කරගෙන යනකොට ප්‍රතික්‍රියාව වම්මට නැඹුරු වෙන නිසා ද්‍රාවණය නැවතත් නිල් පැහැයට හැරෙනවා.
දැන් අපි බලමු කොපර් දෙක දන ජලීය ද්‍රාවණයකට අයඩයිඩ් එහෙමත් නැත්නම් අයි මයිනස් ජලීය ද්‍රාවණයක් එකතු කරපුවාම මොකද වෙන්නේ කියලා. අපි මේකට අයි මයිනස් ද්‍රාවණය ලෙස එක් කරන්නේ පොටෑසියම් අයඩයිඩ් ජලීය ද්‍රාවණයක්. පොටෑසියම් අයඩයිඩ් ජලීය ද්‍රාවණයක් කොපර් දෙක දන ජලීය ද්‍රාවණයකට එක් කරනකොට දුඹුරු පැහැති අයි 2 පිට වෙනවා. ඒ අතරෙම කොපර් අයඩයිඩ් සුදු පාට අවක්ෂේපය ඇති වෙනවා. තවදුරටත් මේ ද්‍රාවණයට පොටෑසියම් අයඩයිඩ් එක් කරනකොට පිට වුණු අයි 2 සමග පොටෑසියම් අයඩයිඩ් ද්‍රාවණයේ තියෙන අයි මයිනස් එකතු වෙලා අයි 3 මයිනස් සංකීර්ණය හදනවා. මේ සංකීර්ණය තද දුඹුරු පැහැයක් පෙන්වනවා. මේ ද්‍රාවණයේ සුදු පාටට කුඩු වගේ අවක්ෂේප වෙන්නේ කොපර් අයඩයිඩ්. අපි දැන් නිල් පැහැති කොපර් දෙක දෙන ජලීය ද්‍රාවණයකට H2S බුබුලිනි කරලා බලමු. ඔයාලට පරීක්ෂණාගාරයේදී H2S එහෙමත් නැත්නම් හයිඩ්‍රජන් සල්ෆයිඩ් හදාගන්න ඕනේ නෝ. සල්ෆයිඩ් එකට ෆෙරස් සල්ෆයිඩ්, සෝඩියම් සල්ෆයිඩ් වැනි සල්ෆයිඩ් එකට අම්ලයක් එක් කරපුවාම හයිඩ්‍රජන් සල්ෆයිඩ් හදාගන්න පුළුවන්. මේ ඔයාලට පේන්න තියෙන්නේ පරීක්ෂණ නලයක් ඇතුලේ තියෙන කොපර් දෙක දෙන ජලීය ද්‍රාවණයක්. අපි මේකට H2S බුබුලිනි කරපුවාම කළු පැහැති කොපර් සල්ෆයිඩ් අවක්ෂේප වෙනවා. ඔයාලට මේ පේන්නේ H2S බුබුලිනි කරපුවාම කොපර් සල්ෆයිඩ් අවක්ෂේප වෙන ඉදින්. මේ පරේෂණ නලය ඇතුලේ තියෙන ද්‍රාවණය පෙරහන් කඩදාසියකින් පෙරුවාම ඕගොල්ලන්ට කළු පැහැති කොපර් සල්ෆයිඩ් අවක්ෂේපය බලා ගන්න පුළුවන්. මේ ඔයාලට පේන්නේ පෙරහන් කඩදාසියකින් පෙරපු කොපර් සල්ෆයිඩ්. අපි මේ වීඩියෝ පටයෙන් ඩී ගුණයේ මූලද්‍රව්‍යයක් වෙන කොපර් වල සංගත සංකීර්ණ පිළිබඳව සාකච්ඡා කළා. ඉදිරියේදීත් මේ වගේම වීඩියෝ පටයකින් නැවත හමු වෙමු.